සියලු දෙනාගෙන් එතකොට මේ තෝරා ගැනීමේදී ඒගොල්ල කොච්චර දායකත්වයක් දැක්වන්න ඕනද? ඒගොල්ල ගිහිලා සල්ලි වෙන විදිහ අනුවද තීරණය කරන්නේ විශ්‍රාම වැටුප දෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. කොහොමද ඇත්තට තෝරගන්නේ එතකොට ඒ අයට? එහෙම නැත්නම් මේ ප්‍රමාණය තීරණය කරන්නේ? එතෙන්දී තරවහත්ම මෙහෙමයි. දැන් අපි මේ සුබ මේක ක්‍රියාත්මක කරන සුබ සාධන කාර්යයක් විදිහට, සමාජ සුබ සාධන කාර්යයක් විදිහට. එතෙන්දී අපි ඔය මුදමා අහපු ප්‍රශ්නේ කියන්නේ විදේශ විනිමය කොමන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරලා තියෙනවද කියන කාරණය අපි එතන මූලික කොන්දේසියක් කරගන්නේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අපේ ශ්‍රී ලාංකිකයෝ අපේ මව රටට ඉතාම ආදරය කරන පිරිසක්. ඉතින් ඒ අය උපයන මුදල් තමන්ගේ පවුලට යවන්නේ. ඒවා රජයටවත් හෝ කාර්යාංශයට හෝ සමාජ මේ අපේ ආයතන නෙවෙයි. ඉතින් ඒ අයගේ පවුල්වලට එවන තමන්ගේ පරිහරණයට එවන මුදල් නීතියානුකූලව මාර්ගවලින් එවීම තුළින් තමයි එක රජයට ප්‍රතිලාභයක් වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ සත්කාරය ලබන සියලුම ශ්‍රී ලාංකේය විගමනික ශ්‍රමික පිරිස් ඒ සත්කාරය ඒ ආකාරයෙන්ම ලබා ගනිමින් තමන්ගේ රට වෙනුවෙන් තමන් උපයන මුදල් තමන්ගේ පවුලට එවන මුදල් ඒ විනිමය විදේශ නීත්‍යානුකූල ක්‍රම වාගේ මාර්ගයෙන්ම එවයි කියලා. එතකොට ඒක පූර්වකොන්දේසියක් වෙන්නේ නැහැ මේ සමාජ සුබ සාධක කාර්යයට. දැන් ඒකේ ඔක්කොම දේවල් ටික දැන් හොඳයි හොඳට කතා කරනවා පේනවා. දැන් එතකොට දැන් ඇමතිතුමා මනුෂ්‍යනානයක්කාර හින්දාද මනුසවි කියලා මේකට දාලා තියෙන්නේ? එහෙම නැත්නම් මේකට වෙන නමක් තිබ්බේ නැද්ද දාන්න? මොකද්ද මොන අරමුණින්ද මේකට මනුසවි කියලා දාලා තියෙන්නේ? දෙක යෝජනාවක් ඔබතුමාලගේ අතරින් ආවද කොහොමද? දැන් මේක මම නම් හිතන්නේ දැන් එහෙම මේ දැන් මනුසවි කියන එක මම හිතන්නේ මිනිස්සෙයින්ට සවියක් කියන අදහස අපි අරගෙන තියෙන්නේ. ඉතින් එතෙන්දී ඉතින් වෙලාවට ඇමතිතුමාගේ නමත් ඒක විදියට ඔකේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්. නමුත් හැබැයි ඒක නෙමෙයි මෙතන ප්‍රධාන කාරණේ වෙලා තියෙන්නේ. අරමුණ වෙලා තියෙන්නේ මිනිස්සෙයින්ට අපේ රට වෙනුවෙන් ශ්‍රමය වගුරන ශ්‍රමය උදකරන අපේ මිනිසුන්ට සවියක් වෙන්න ඒගොල්ලන්ගේ විශ්‍රාම දිවිය තුළ. එතකොට මේ විශ්‍රාම වැටුප යෝජනා කරන ක්‍රමවේද ගත්තන් පස්සේ එතකොට දැන් මේක අවුරුදු ගාණක් තිස්සේ කිව්වනේ කරනවා කරනවා කියලා. එතකොට මේ සඳහා මූලික අඩිතාලම වැටිලා තිබ්බද නැත්නම් මේක පාරට කරපු දෙයක්ද? මේක ගැන අධ්‍යයනයක් කරාද? ඔබතුමාලා දෙන්නම මේකට සම්බන්ධලා පිළිතුරක් දෙනවනම් මට ඒ කාරණය ගැන මුලින්ම අදහසක් කියන්න පුළුවන්. ඔබතුමා දන්නා මේ කාරණය අපි ගොඩක් මේ විදේශ රැකියා ක්ෂේත්‍රය ගැන කතා කරනකොට පහුගිය කාලයක් තිස්සේ මේ විගමනික ශ්‍රමික ප්‍රජාවට ඒගොල්ලන්ගේ විශ්‍රාම වයසේදී විශ්‍රාම වැටුපක් ලබා දෙන්න අවශ්‍යයි කියලා විශාල කතිකාවතක් ඒ අය තුළත් මතුවලා තියෙනවා. ඒ වගේම විවිධ රජයන් පරිපත් වෙනකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ භාරව විශේෂ භාරව කටයුතු කරපු අමාත්‍යාංශ විසින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන ආවා. එතෙන්දී ඔබ දන්නවා දැන් මේකට ඔබලා දන්නවා ඇති විශ්‍රාම වැටුප 50ක් සකස් කරන්න බොහෝ කාලයක කටයුතු කරමින් ආවා. ඉතින් ඒක දැන් මේ වෙන විට ඒක කෙටුම්පතක් මට්ටමින් තියෙන්නේ. නමුත් මේ වෙන විට අපේ දැන් වර්තමාන අපේ කම්කරු සහ විදේශ රැකියා විශේෂ භාරය භාරව කටයුතු කරන මනුෂ්‍ය නායකකාර මැතිතුමා අපිට පණිවිඩයක් දුන්නා. ඉතාම තරයේ කියා සිටියා මේ වැඩේ ඉක්මනින් කරන්න ඕනේ කියන එක. ඉතින් එතනදී ඔය පනත් සම්මත කරගන්නකොට යම්කිසි විශාල කාල සීමාවක් ගත වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වුණා අපි ක්‍රියාත්මක වුණා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් මැටතරණක් යෝජනා කරන්න. ඒ අනුව තමයි මාස කීපයක් ඇතුළත කඩිනම් වැඩපිළිවෙළක් විදිහට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කටයුතු සම්පාදනය වුණේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.